සුබෝදෑසනක් මයිග්‍රේෂන් ඉන්සයින්ස්ගේ සංචිකාදර වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩසටහනට ඔබ සිලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද සාකච්ඡාවට මාත් එක්ක එකතු වෙලා ඉන්නවා සංචිකාදර අසෝසියේටි අධිපති සහ ප්‍රින්සිපල් මයිග්‍රේෂන් කන්සල්ටන්ට් මිස්ටර් සංචිකාදර. සංජි, ඔබවත් ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් අපේ සාකච්ඡාවට පිළිගන්නවා. බොහොම ස්තුතියි සඳනික. අයිබෝන්. අයිබෝන් සංජි, මුලින්ම අපේ සාකච්ඡාව පටන් ගන්න කලින් මම හරිම එක්සයිටඩ් මේක ඉස්සරහට කරගෙන යන්න. මම කැමතියි ටිකක් සංජිගේ විස්තර දැනගන්න සහ ඒ සංජිට හිතුණු මයිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න ඕන කියලා. සඳුකා, ඒක මේ ඒ ප්‍රශ්න මම හැමතිස්සම උත්තරයක් තියෙනවා. මම ඔස්ට්‍රේලියාවට දැන් අවුරුදු 35කට ඉස්සෙල්ලා මයිග්‍රේට් කරනකොට එකවුන්ටන් කෙනෙක් හෙරිද තමයි මයිග්‍රේට් වුනේ. ඉතින් මම එකවුන්ටින් ෆර්ම් එක වැඩ කරන ගමන් අපේ මේ ලාංකික පුරවැසියන් ගොඩක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඔය මයිග්‍රේෂන් වැඩවලට මම ගොඩක් උදව් වෙන්න පටන් ගත්තා. ඒක ඔෆිෂියලි නෙමෙයි, අන් ඔෆිෂියලි. ඊට පස්සේ මට හිතුණා ඒවල රිසල්ට්ස් දැක්කහම හරිම මේ සන්තෝෂයි, ඒගොල්ලන්ගේ වීසාවක් ලැබෙන එක ගැන. ඒත් පස්සේ මම ඒ මයිග්‍රේෂන් ලෝ එක ස්ටඩි කරා. ස්ටඩි කරලා දැන් අවුරුදු 18ක් තිස්සේ මම එකවුන්ටිං ප්‍රොෆෙෂන් එකෙන් අයින් වෙලා මේ මයිග්‍රේෂන් ලෝ සම්බන්ධයෙන් මේ ඇඩ්වයිස් කරනවා ක්ලයන්ට්ස්ලට. ඒක තමයි මගේ ආරම්භය මයිග්‍රේෂන් වල. මම හිතනවා එක ගොඩාක් හොඳ තීරණයක් කියලා සංජි. මොකද අපිත් දන්නවා ගොඩාක් ජීවිතවල සංජි ගොඩාක් සක්සස් කරලා තියෙනවා. ඉතින් ඒකට අපි හරිම ග්‍රේට්ෆුල් වෙනවා. ඇන සංජි, මේ මාසේ නැත්නම් අගෝස්තු මාසේ 21 සහ 22 යන දිනවලදී ඔබ පර්ත්හි සංචාරක යෙදීමට නියමිත වෙලා තියෙනවා. ඉතින් අපිට ඒ ගැන චුට්ටක් විස්තර කියන්න සහ ඔබ පෞද්ගලිකව ඇවිල්ලා මුණ ගැහෙන්නට කවුරු හරි බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මොන වගේ දේවල්ද ඔබකින් දැනගන්නට ලැබෙන්නේ? ඔව් සඳනක, දැන් අපි ආයතනයේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ මෙල්බර්න් වල. හැබැයි මම 21 22 අගෝස්තු මේ දවස්වල මම පර්ත් වලට එනවා. අපේ පර්ත් වල ඉන්න ක්ලයන්ට්ස්ලට සහ මම පර්සනලි ඇවිල්ලා හම් වෙන අවස්ථාවක් ලැබෙනවා. ඒගොල්ලන්ගේ ඕනෑම මයිග්‍රේෂන් ඉෂු එකක් වීසා සම්බන්ධයෙන් කතා කරන්න. ඇන් ස්පෙසිෆිකලි ගොඩක් මේ ටෙම්පරරි මයිග්‍රන්ට්ට ඒගොල්ලන්ට තියෙන පාත්වසයම ගැන කතා කරන්න ඔපචුන්ටිකක් තියෙනවා. මංව කන්ටක් කරලා එපොයින්මෙන්ට් එකක් දාලා ඇවිල්ල ඔෆිස් එක තියෙන්නේ CBD එකේ පර්ත්වල. සංජි, පර්ත් ගැන කතා කරපු නිසා මම දෙයක් දැනගන්න කැමති සංජිගෙන්. දැන් අපි දන්නවා මයිග්‍රේෂන් ඔප්ෂන්ස් ගොම ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා. හැබැයි පර්ත් වල ඉන්න අයටම ස්පෙෂල් පාත්වේස් තියෙනවද විශේෂයෙන් ටෙම්පරරි වීසාස් වල ඉන්න කට්ටියට? ඔව්, දැන් මේ ළඟදී වෙස්ටර්න් ඔස්ට්‍රේලියන් ස්ටේට් ගවර්න්මෙන්ට් එක A190 491 කියන මේ වීසා කැටගරිස්, ඒගොල්ල ස්පොන්සර් කරන වීසා කැටගරිස් වල ලිස්ට් එකක් එම පටන් අරන් අද හෙටම ඒගොල්ල ඉන්විටේෂන්ස් දෙන්න පටන් ගන්නවා. ගොඩාක් ඔපචුනිටීස් තියෙනවා ටෙම්පරරි රෙසිඩෙන්ට්ස්ට වෙස්ටර්න් ඔස්ට්‍රේලියා ලෙවල් ඉන්න. පළවෙනි එක තමයි ග්‍රැජුවේට් පාත්වේ එක. ඒ කියන්නේ වෙස්ටර්න් ඔස්ට්‍රේලියා ලෙවල් ස්ටඩි කරලා එහෙ වැඩ කරන ඇන්ට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා ෂෙඩියුල් 1 කියලා. ෂෙඩියුල් 1 කියලා කියන්නේ වැඩිහරියක්ම හෙල්ත් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඇන්ට. ඒගොල්ලන්ට 1 year work experience උයි කොන්ට්‍රැක්ට් එකක් එහෙම තියෙනවා නම් ඒගොල්ලන්ට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා. ඒ වගේම ෂෙඩියුල් 2 කියන එක අනිත් ඔකියුපේෂන්ස් වලටත්, මේක ඔන් ෂෝ, ඒ කියන්නේ වෙස්ටර්න් ඔස්ට්‍රේලියා වල ඉන්න ඇන්ට තමයි වැඩියෙන්ම මේ වාසි තියෙන්නේ. හැබැයි ඔස්ට්‍රේලියාවෙන් පිට ඉන්න ලංකාවේ ඉන්න වෙස්ටර්න් ඔස්ට්‍රේලියාවට යන්න මයිග්‍රේට් කරන ඇන්ටත් මේ අවස්ථාව ලැබෙනවා. හරි, අනිත් එක තමයි සංචි, අපි දන්නවා පර්ත් කියන්නේ ගොඩාක් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට ගොඩාක් මේ පැතිරිලා තියෙන ප්‍රදේශයක්. එතකොට කොහොමද මේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ස්ටේට් ගවර්න්මෙන්ට් එකකින් තියෙන සහයෝගය මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට? ඔව්, මෙන්න මේක ගොඩාක්ම වැදගත්. කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක වෙස්ටර්න් ඔස්ට්‍රේලියා වල ගොඩාක්ම ඇක්ටිව්. ඒ වගේම වෙස්ටර්න් ඔස්ට්‍රේලියන් ගවර්මෙන්ට් එක ගොඩක් සබ්සිඩිසුත් දෙනවා. මේ සබ්සිඩිස් දෙනවා මේ ස්පෙසිෆිකලි අපිට තියෙනවා කන්ස්ට්‍රක්ෂන් වීසා සබ්සිඩි ප්‍රෝග්‍රම් කියලා එකක්. ඒකට රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒකට රෙජිස්ටර් වෙලා එම්ප්ලොය ස්පොන්සර්ෂිප් එකක් හම් වෙන ඇන්ට එම්ප්ලොයිට සහ එම්ප්ලොයලට මේ ගොඩාක් දීමනා තියෙනවා. හැබැයි ඒකට රෙජිස්ටර් වෙන්න ඕනේ. අපි කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි කියලා කියන්නේ
කාපෙන්ටර්ස්ලා එතනින්ගේ හම බ්‍රික්ලේයර්ස්ලා සිවිල් ඉංජිනියස්ලා ආකිටෙක්ස්ලා කොන්ටිටි සර්වස්ල මේ කොම අයිති වෙනවා මේ කන්ස්ට්‍රක්ෂන් ඉඩස්ට්‍රියකට. ඉතින් ඒක හරි විදිහට ඒක කොරොත් ගොඩක් මේ ඇපලිකන්ට් හැටියට දීම නාමකුත් හම් වෙනවා ඩිපාර්ට්මන්ට් එකෙන්. ඔයගොල්ලන් කොස්ට එක අඩු කරන්න එම්ප්ලෝයටත් ලොකු සබ්සිඩියක් ලැබෙනවා මේ කොටස් වශයෙන්, ස්පෙෂලි 4E2 ස්පොන්සර්ෂිප් එකක් ලබා දෙන ඇන්ට. එක මම හිතන ලොකු නිවුස් එකක් වෙයි අපි පර්ත් වලින් ආයිට ස්පෙෂලි අන් සංජි. දැන් අපේ මේන් ටොපික් එකෙන් චුට්ටක් එලියට ආවිල්ලා මම ප්‍රශ්නයක් අහන්න කැමතියි සංජිගෙන්. අපි දන්නවා ගොඩාක් අය ඔස්ට්‍රේලියාවේ ට්‍රයි කරනවා, මොකද ඔස්ට්‍රේලියාව කියන්නේ ලෝකෙම මම හිතන්නේ හොඳම කන්ට්‍රීස් වලින් එකක්. ඉතින් සංජි, දැන් අලුතෙන් මයිග්‍රේට් වෙන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට ඔබ මොන වගේ ඇඩ්වයිසස් දෙන්න කැමතියි ඒගොල්ලන්ට? ඕ අපි දන්නවා ගොඩක්ම වැදගත් වෙන්නේ නීතිය ගැන, මයිග්‍රේෂන් ලෝ ගැන හොඳ දැනුමක් තියෙන එකක් ගැන. ඒ කියන්නේ හැමෝම අවශ්‍ය නැහැ එන්න මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් ළඟට. හැබැයි මම දන්න විදිහට අපි අපි ඇප්ලිකන්ස ගත්තොත් කිසිම ඇප්ලිකන්ස දෙන්නේ එක සමාන නෑ. ඉතින් සොලූෂන් එකක් දෙන්න තියෙනවා. ඒ වගේම මයිග්‍රේෂන් ලෝසුත් වෙනස් වෙනවා. ඉතින් මේ වෙලාව තමයි හොඳම වෙලාව ස්පෙෂලි මයිග්‍රේෂන් ගැන හිතන්න. මොකද මේ තමයි අවුරුද්දේ මුල. ඔස්ට්‍රේලියාවේ අවුරුද්ද පටන් ගන්නේ, ෆිනෑන්ෂියල් එක පටන් ගන්නේ ජුලයි වල. දැන් තමයි කෝටාස් එන්නේ. ඒකට ස්කිල් ඇසස්මන්ට් එක කරන එක, ඉංග්ලිෂ් කරන එක, හරියට එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් එක ලොජ් කරන එකට, මොන ස්ටේට් එකේද ලොජ් කරන්නේ. මොකද මේ ප්‍රාන්ත ගාම් ආණ්ඩුවල තියෙන ස්පොන්සර්ෂිප් ක්‍රයිටීරියක වෙනස්. ඉතින් මේ තමයි හොඳම අවස්ථාව පීආර් එක ගැන හිතන ඇන්ට මේකට ලෑස්ති වෙන්න. හරි, අපි ගොඩාක් වැදගත් දේවල් කතා කරා සංජි. ඉතින් අපේ කාලෙත් දැන් ඉවර වීගෙන යන්නේ, සාකච්ඡාවේ අන්තිම හරියට තමයි අපි දැන් ඉන්නේ. ඊට කලින් මම සංජි දැනගන්න කැමතියි ඉස්සරහට අපේ මයිග්‍රේෂන් ඉන්සයිට්ස් මේ කතා මාලාවෙන් මොන වගේ දේවල්ද අපි ඩිස්කස් කරන්න හිතා ඉන්නේ. ඔව්, අපිට කාලෝචිත පොයින්ට්ස් කීපයක්ම තියෙනවා. එකක් තමයි අලුතෙන් ගෙනාපු නීතිය අවුරුදු 35කට වැඩි, ඒ කියන්නේ 36ක් වෙන වෙලා ඉන්න ස්ටූඩෙන්ට්ස්ලට සබ් ක්ලාස් 485 එක ඇප්ලයි කරන්න බැරි කම. එතකොට ඒගොල්ලන්ට තියෙන ඔපචුනිටීස් මොනවද කියන එකත් මම එක ප්‍රෝග්‍රෑමින් කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමයි එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප්. එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප් ගොඩක් වෙනස් ඒව තියෙනවා. ඒ වගේම නොවැම්බර් මාසේ ඒ එම්ප්ලොය නොමිනේෂන් එකකට අවශ්‍ය වර්ක් එක්ස්පීරියන්ස් ස්පෙෂලි 482 එක අඩු කරන්න හදනවා. ඒක ගොඩක් හොඳ නිවුස් එකක්. ඒක ගැන අපි ප්‍රෝග්‍රෑම් එකක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ස්ටේට් ගවර්න්මෙන්ට්ස් එකින් එක ඕපන් වෙන්න පටන් අරන් තියෙනවා. ඒගොල්ලන්ගේ මං අර කිව්වා වගේ නීති එකින් එකට වෙනස්. ඒක ගැනත් අපිට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකින්, මේ වගේ ඉන්ටර්වියු එකකින් ඒවා වෙන වෙනම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සඳුනිකා. ඕකේ, මම වගේ මන් දන්නවා අපේ ප්‍රේක්ෂකයෙක් ගොඩාක් එක්සයිටඩ් ඉස්සරහට අපි කතා කරන දේවල් ගැන. ඉතින් සංජි, අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අද ඔබගේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට. අනිත් එක සංජි, මම ගොඩාක් සුබපතනවා ඔබගේ ඉස්සරහ සංචාරයට පර්ත් වල මේ කරන්න හිතාගෙන ඉන්න. ඉතින් ඉස්සරහට අපිත් එක්ක එකතු වෙලා මේ වගේ අදහස් බෙදා ගන්න කියලා ආරාධනා කරනවා. බොබී සුති සදුලිකා. Thank you so much අපිව නරඹපු හැමෝටම. ඉතින් ඉස්සරහට අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම ආරාධනා කරන ස්පෙෂලි පර්ත් ඉන්න අයට 21 සහ 22 යන දෙදින පුරාවට සංජි පර්ත් වල ඉන්නවා. ඉතින් කලින් වේලාවක් වෙන් කරගත්තොත් ඔයගලන්ටත් පුළුවන් සංජිව හම්බ වෙලා ඔයගලොන්ගේ අනාගත සැලසුම් ඔහු එක්ක එකතු වෙලා විසඳ ගන්නට. ඉතින් ගොඩාක් ස්තුතියි. අයබෝන්.